හැමෝටම අද මම හිතුව ඔයගොල්ලොත් එක්කලා කතා කරන්න මෙන්න මේ වගේ ඉවත දාන ප්ලාස්ටික් බෝතලයක් භාවිතා කරලා සිරස් වගාව ඒ කියන්නේ අපිට මේ තියෙන ඉහළ ඉඩ භාවිතා කරලා අපිට මේක එල්ලෙන විදිහට ලස්සන වගා බඳුනක් හදන්න හැටි කියලා දෙන්න හැබැයි මේක තියෙන සුවිශේෂත්වය තමයි මේ වගා බඳුන අපිට වගා කරන්නට පුළුවන් වෙන්නේ පලා ටිකක් මේ විදිහට මුකුණු වෙන්න ටිකක් ඒ වගේම මේ තියෙන මේ විස්තර පැලෑටියක් තියෙන අපි දන්නවා මේක අපි ජපන් රෝස කියලා හඳුන්වන්නේ ජපන් රෝස එකතු කරලා අපිට විස්තර පැල විස්තර වගාවක් විදිහට එහෙම නැත්නම් මේ ලූණු සුදු ලූණු වගා කරන්න පුළුවන් වගා බඳුනක් විදිහට තමයි අපිට මේක භාවිතා කරන්නට පුළුවන් වෙන්නේ හේතුව තමයි මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ මේ වගේ මෙගා බෝතලයක් එතකොට මේ මෙගා බෝතලේ අපි මෙන්න මෙතනින් කපා ගන්නවා එතකොට අපි වගා කිරීම සිද්ධ කරන්නේ මෙන්න මේ කොටස මේ කොටස වගා කිරීමට පුළුවන් වෙන්නේ ඉතාම සිහි මූල පද්ධතියක් තියෙන වැඩි දුරට ඉහිදෙන්නේ නැති මූල පද්ධතියක් තියෙන පලා ටික මේ වගේ නම් මේ ඔබට පෙන්නපු විදිහේ ශාක විතරයි හැබැයි ඒක ඇත්තටම අපිට වටිනවා හේතුව තමයි අපි මේ වගා බඳුන හැදුවට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් මේ වගා බඳුනේ වතුර ඉවත් වෙන්නේ නැහැ වතුර ටික අපි පල ප්‍රයෝජනීය තියෙන විදිහට භාවිතා කරනවා නැවත 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 අපි මේ වගා බඳුනේ වතුර භාවිතා කරනවා ගොඩාක් වෙලාවට මේ එල්ලෙන වගා ක්‍රමවලදී තියෙන ගැටලුව තමයි වතුර ඉවත් වෙනවා මොකද ගුරුත්වාකර්ෂණයට මෙහෙම අහු වුනහම වතුර ටික වාජනීයෙන් ඉවත් වෙලා යනවා එතකොට පැලේ වේලෙන්න පුළුවන් හැබැයි මේ වගා බඳුනේදී එහෙම වේලෙන්නේ නැහැ පැලේ ඉතාම හොඳට අපිට පැලේ වගා කරන්න පුළුවන් ඉඩකඩ සීමිත ඉඩකඩක පුංචි පෝච්චියක හදන්නත් පුළුවන් භෝග විතරයි හැබැයි අපිට මේකේ හදා ගන්න පුළුවන් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා ඉස්සෙල්ලාම අපිට මේ විදිහට මේ මෝඩියත් එක්කලම තමයි මේ බෝතලේ අපි ගන්න තෝරේ අරගෙන මේ මෙගා බෝතලේ මෙන්න මෙතන පොඩි නැම්මක් තියෙනවා ඒ නැම්මට අඟලක් විතර තියලා කපා ගන්න තෝරේ සම්පූර්ණයෙන්ම බෝතලේ කපන්න තෝරේ මේ විදිහට අපි මේක කපා ගත්තා දැන් ඊළඟට මෙන්න මේ පැත්තේ තියෙන මේ මූඩියේ පුංචි සිදුරක් අපි හදා ගන්නට ඕනේ මේ සිදුරේ මෙන්න මේ වගේ කපු රෙදි පටියක් හොඳ කපු රෙද්දක් වෙන්නට ඕනේ කපු රෙදි පටියක් මේ සිදුරෙන් අතුල් කරන්නට අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒ නිසා මේ සිදුර ටිකක් මෙන්න මේ වගේ දිගටි සිදුරක් හදා ගන්න දිගටි සිදුරෙන් අර අපි ලාම්පු හදනකොට එහෙම කරන්නේ दिगट सिदुरा दिगट सिदुरे मेक अतुल करानी तपि हदागा मेक वडा हों रखर अभी तो मे विधेयक मेन दिगटी पद सिदुरा हदागा हर मेन मेवा दिगट सिदुरा मंद हदागा मेकट मेक अतुल किरी सिद्ध करना सामान्य मेन मेवा तरम अभी मे रेडि रेडि पटी अतुल हर दिन मे विधि तमाइ अभी मेक हदागे मेतन अतुल मे रेडि पटी मेन मेतंत विनक पुनील वगे को मेतंत विनक अभी अरगा हेतु तमाइ अभी मेतंत विनक मे आ जल लबादीन करना मे रेडि पटी उरागत जले इहलट इहलट गमन किरीम सिद्धवेन ඒ නිසා තමයි අපි මේක නිකන් අර පහන් තිරයක් වගේ තමයි මේ හදාගෙන තියෙන්නේ. ඊට අමතරව මේ කොටස පහලට මේ විදිහට තියෙනවා. හරි. දැන් අපි බොහෝ දුරට මේ අපේ මේ හදාගත්ත පෝච්චිය එහෙම නැත්නම් වගා බඳුන හදාගෙන ඉවරයි. දැන් මේ පහල කොටස තියෙනවානේ. මේ තියෙන පහල කොටස. දැන් මේ පහල කොටසට මේ විදිහට දාලා අපිට මේක රැඳවීම කරන්නට පුළුවන් වෙනවා. බලන්න පේනවා නේද? මෙන්න මේ විදිහට රඳවන්නට පුළුවන් වෙන්නේ. දැන් මේකට තමයි අපි එකතු කරගන්නේ අපේ රෝපණ මාධ්‍ය. අපි රෝපණ මාධ්‍ය විදිහට මම බොහෝ වෙලාවට ඔයගලන්ට අනුමත කරන්නේ වැලි එකට, කොම්පෝස්ට් එකට, මතු පිටපස් කොටස් එකක් අපිට ඒ රෝපණ මාධ්‍ය මේකට එකතු කරගන්නට පුළුවන්. හරි දැන් මේ රෝපණ මාධ්‍ය අපි දැන් පුරව ගන්නවා. මේ රෝපණ මාධ්‍ය පුරවනකොට හොඳට සැලකිලිමත් වෙන්න තෝන් දේ තමයි මෙන්න මේ විදිහට මේක ඉහළට හිටින විදිහට තමයි අපි රෝපණ මාධ්‍ය පුරව ගන්න තෝනේ මෙන්න මෙහෙම මේ කොටස මෙන්න මේ විදිහට ඉහළට සිටින ඉන්න විදිහට
අපි රෝපණ මාධ්‍ය පුරව ගැනීම කරන්නට වෙනවා. එතකොට මේ ඉහළට වෙනකම්ම මේ කොටස මගින්, ඒ කියන්නේ මේ රෙදි පටිය මගින් ඉහළටම වතුර ලබා දීම අපිට සිද්ධ කරනවා. ඔයගලන්ට තව ටිකකින් බලා ගන්න පුළුවන් කොහොමද මේ වතුර එන්නේ කියලා. මම හදලා තිබිච්ච රෝපණ මාධ්‍ය මම එකතු කිරීම කරන්නේ. හරි. දැන් මේ විදිහට තමයි අපි මේ කොටස අපි හදාගෙන තියෙන්නේ. ඔයගලන්ට පැහැදිලි කියලා මම හිතනවා. ඊළඟට අපි බලමු මේකට අපි වතුර පුරව ගන්න ඉස්සෙල්ලා දැන් මේක අපි එල්ලෙන වගාවක් විදිහට මේ හදන්නේ. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ වගේ මෙන්න මේ තැන් දෙක. අපිට පුළුවන් සිදුරු කරලා එතනින් මෙහෙම එල්ලෙන විදියට පොඩි නූලක් ගැට ගහගන්න. විදියට මම මෙතනින් සිදුරු කරලා මෙතනින් සිදුරු කරලා මෙහෙම ගැට ගහලා තියෙන්නේ මේ විදියට. පැහැදිලිනේ. දැන් අපි මේකට වතුර පුරව ගන්න ඕනේ. අපිට වතුර පුරව ගන්න පුළුවන් සාමාන්‍ය මෙන්න මේ වගේ ප්‍රමාණයකට. හරි. දැන් අපි මෙහෙම වතුර පුරවගෙන තියෙන්නේ. ඊළඟට අපි මේක අරගෙන මෙන්න මේ කොටස ජලයේ ගිල්වනවා. ගිල්වලා මෙන්න මෙහෙම රැඳවීම කරනවා. දැන් පේනවා නේද? මෙන්න මෙහෙම තමයි අපේ වගා බඳුන තියෙන්නේ. මේක ඉතාම හොඳ වගා බඳුනක්. හොඳයි කියන්නට හේතුව තමයි දැන් මේ වතුර එකට මදුරුව බෝ වෙන්නත් බැහැ. මොකද මෙතනින් බැහැනවා. ඒ වගේම මේ වතුර එකේ තියෙන දියසීරාව මෙන්න මේ රෙදි පටිය මගින් ඉහළට ඔසවගෙන මෙන්න මේ සම්පූර්ණම මේ වගා කරන සම්පූර්ණම මාධ්‍ය දියසීරාව එහෙම නැත්නම් තෙතමනේ රඳා පැවතීම සිද්ධ කරනවා. ඒක ඉතාම වැදගත්. අපි සාමාන්‍යයෙන් වගාවක් කරනකොට මේ පස් මාධ්‍යයේ තෙතමනේ රඳා පැවතීම කරන්නේ. ඒ වගේම අපිට පුළුවන් අවශ්‍ය නම් මේක මේ විදිහට එල්ලන්න මේ විදිහට. එහෙම නැත්නම් අපිට මෙහෙම බෝතල් විදිහටම මෙහෙම තියන්නත් පුළුවන්. හරි. අපිට දැන් පුළුවන් මේ රෝපණ මාධ්‍යයේ ලස්සනට මේ තියෙන මුකුළු වෙන්න ටික අපිට මෙහෙම වදා ගන්න පුළුවන්. දැන් කිසි කෙනෙක්ට මොනවත් කියන්නට බෑ. මට ඉඩ නැහැ වගා කරන්න බෑ කියලා කියන්න බෑ. මේක අපිට ගෙදර තියෙන මේසයක් උඩ හරි මේ විදිහට වගා කරලා මුකුණ වෙන ටිකක් පවා ගන්නට පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. බලන්න ලස්සනට මේක මල් වාසිකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් අපිට. දැන් මම ඔයගලන්ට මේක හිතවල පෙන්නනවා. දැන් මෙන්න මේ විදිහට ඔයගලන්ට ලස්සනට තමන්ගේ ගෙදර මේසේ උඩ උනා මල් පෝච්චයක් විදිහට මේක තියන්න පුළුවන්. මේකේ වැදෙන දැන් මේක වැඩෙනවා. මේ කොළ ටික අපිට කපලා ගන්න පුළුවන්. ආයේ වැඩෙනවා. එතකොට මේ තියෙන පුංචි පොහොර ප්‍රමාණය මේ වගේ මුකුණු වෙන බඳුන් ඔයගලන්ට පහක් විතර හදාගත්තාම ඔයගලන්ගේ එදා වේලට ඇති. ඉතින් මේක කාබනිකයි. ඒ වගේම අපිට කිසිම ගැටලුවක් නැතුව ගේ ඇතුලේ තියාගෙන මේක වගා කරන්න පුළුවන්. ජනේලයක් තියෙන තැනක ලස්සනට මේක තියාගන්න පුළුවන්. හිරු එළිය වැටෙනවා. ලස්සනට වගා කිරීම කරන්න පුළුවන්. ඊට අමතරව මම ඔයගලන්ට කිව්වා මේ තියෙන ජපන් රෝස. ජපන් රෝසත් ඔයගලන්ට මෙහෙම හිතව ගත්තාම මේක ලස්සනට මේකේ ලස්සන මලක් පිපෙනවානේ. පාට පාට මල් පිපෙනවා. ලස්සන මලකුත් ඒත් එක්කම තියාගන්න පුළුවන්. කියන්නේ මේවත් එක්කලා ජපන් රෝස ඉත්තක් ඔයගලන්ට පැල කරගත්තම හරි. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් සුදු ලුණු වගා කිරීම කරන්න. අද මම මෙතෙන්දී ඔයගලන්ට පෙන්නන්නේ මේක විතරයි. සුදු ලුණු උනත් මේකේ බික් දෙක තුනක් නැත්නම් හතරක් විතර එකට තියලා මේක වගා කරගන්න පුළුවන්. ඉතින් මේක ඉතාම හොඳයි. හේතුව තමයි අපිට වතුර නිතර නිතර දාන්න ඕනේ. මේකේ වතුරක් තියෙනවා. වතුර මේගොල්ලෝ මෙයාට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය විතරක් ඉහළට ඇදලා ගන්නවා. නිතර නිතර වතුර දාන්නට අවශ්‍ය නැහැ. මේකේ වතුර ඉවර වුණාම විතරයි අපි මේකට වතුර දාන්න ඕනේ. ඉතින් මේකේ පොහොර ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතාම හොඳ වගා බඳුනක් කියලා මට හිතන්න කියන්න පුළුවන්. ඔයගලන්ට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ගෙදරදී කරන බලන්න. මේ ඉවත දාන ප්ලාස්ටික් තමයි අපිට ලොකුම කරදරේ වෙලා තියෙන්නේ. එතකොට මේ ඉවත දාන ප්ලාස්ටික් අපිට මේ විදිහට ප්‍රයෝජනවත් විදිහට යොදා ගැනීම ඇත්තටම අපි දැන් මේ කෘෂිකර්මාන්තයේ යෙදලා ඉන්න ජීවතු වගාවේ යෙදලා ඉන්න අය විදිහට ගෙදරට ගෙන ප්ලාස්ටික් බෝතලේ පිච්චෙන්න දාන්න එපා, කුණු කොට දාන්න එපා. මේ විදිහ ප්‍රයෝජනවත් දෙයක් කරලා අපිට ලස්සනට වගා කිරීම කරන්නට පුළුවන්. එහෙනම් තවත් වීඩියෝකින් අපි නැවත හම්බ වෙමු. ඔයගලන්ට පුළුවන් සෞභාග්‍ය රන්තරුට වැඩමුළුවට සම්බන්ධ වෙන්න
ආදර වැඩමුළුවට සම්බන්ධ වෙන මේ වගේම අඩු වියදම් පටක රෝපණය අන්තර්ජාලයේ මුදල් සේවීම සහ මගේ ව්‍යාපාරික ඔෆිස් වගාව මේ කෝසස් ඔක්කොටම සම්බන්ධ වෙන්න පුළුවන් ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට inbox පණිවිඩයක් දාලා ඔයගලන්ට සියලුම තොරතුරු ලබා ගන්නටත් පුළුවන් කියලා මතක් කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු.